ආස්වාසය කියන එක නාමයක් නම් ප්‍රාස්වාසය කියන එක තව නාමයක් නම් එතන නාමයක් නිර්මාණය වෙනවා. ඒ නාමයට සාපේක්ෂව ආස්වාසය පිළිබඳව මානසිකත්වයක් ඇතිවෙනවානේ. ඒ මානසිකත්වයට නිශ්චිත රූපයක් නැති වුණාට මෙන්න මේ විදිය ක්‍රියාවලිය මේ එන උලන් ටික ආස්වාස කියලා මම හිතනවානේ. ඒකට සාපේක්ෂව මනෝමය රූපයකුත් එකට හැදෙනවා. අර කවදාකවත් කාලා නැති අපි කියමුකෝ මිරකල් ෆුඩ් කියලා. ඒ කියන්නේ අර විස්මජනක මේ පළතුරු කියලා එකක් තියෙනවා මිරකල් ෆුඩ් කියලා. ඒ පළතුරු කවුරුත් කාලා නැති දැකලා මේක අප්‍රිකාවේ තියෙන්නේ. කවුරුර කෙනෙක් ඒක විස්තර කියනකොට අපට gediyam ඇවෙනවා. ඇත්තටම බිල්ල බලනකොට ඒක වෙරළු gedi වගේලු. ඇත්තම අපිට ඇපල් ගෙඩි වගේ එකක් නැවෙනවලු. අන්න ඒ වගේ ඕනෑම නාමයක් ඇයෙනකොට ඒ නාමයට සාපේක්ෂව අපි එකතු කරගත්තා වූ සංස්කාර වලට අනුව රූපම නැවෙනවා. දැන් සමහර වෙලාවට අපි කියනවා අර පැවිදි වුණානේ ආම්දුරම එහෙමද කීයද දැන් වයස 11යිනේ. අනේ 11යි පොඩි ආම්දුරමක් නේද කියලා අපි හිතනවා. එතකොට අපිට හිතෙනවා ධනිස ගාවට විතර උස ඇති බොහොම කෙට්ටු බොහොම පුංචි කෙනෙක්නේ කියලා හිතනවා. ගිහිල්ලා බලන්න අතර දොරෙන් යන්න වේතර මහත් එක්කනේ. අර පොඩි කට්ටි අපි දැකලා තියෙන එකට සාපේක්ෂව එකක් හිතෙනවා. නමුත් ඇත්තටම ගිහිල්ලා බලනකොට එහෙම පොඩි කෙනෙක් නෙමෙයි එතන මාන වෙලා ඉන්නේ. ඒ වගේ මේ ආස්වාසය ප්‍රාස්වාසය කියන එක ආස්වාසය එක්තරා නාමයක් වශයෙන් උත් ප්‍රාස්වාසය තවත් එක්තරා නාමයක් වශයෙන් ගත්තට අපි නොදැනුවත්ව මනෝමය වශයෙන් ඒකට රූපයකුත් ඇදෙනවා. මේ විදිහට තමයි ආනාපාන සතිය තුළ විවිධාකාර නාම රූප නිර්මාණය වෙන්නේ. සමහර අය ඉන්න ආස්වාස කරනකොට මුළු විශ්වයම තමන් තුළට යනවා වාගේ ප්‍රාස්වාස කරනකොට විශ්වයම තමන්ගෙන් පිට වෙනවා වාගේ. එහෙමම නේද? ඒතකොට යාර වෙනම රූප දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. සමහර කට්ටිය ආස්වාස කරනකොට වායු ගෝලෙ එක කොනක් හදිනවා වාගේ ප්‍රාස්වාස කරනකොට ඒ කොන අතරිනවා වගේ ආයි වායු ගෝලෙ විසිරෙනවා වගේ. ඒතර එයාට තව රූපයක් ලැබිලා තිනවා. මෙන්න මේ විදියට තව කට්ටිය ඉන්න ආස්වාස ප්‍රාස්වාස සියාඩෝ කට්ටියක් ඉන්නවා මේ බුරුමේ. ඒගොල්ලෝ මේ ආස්වාස කරනකොට ආස්වාස මෙනේ කරන්නේ තමන් පිම්බෙනවා කියලා හිතනවලු. ප්‍රාස්වාස කරනකොට ප්‍රාස්වාසයේ සිත පිටවන්නලු තමන් ඇකිලෙනවා කියලා හිතනවලු. ඒතර එයාට වෙනම රූප දෙකක් එහෙම වෙන්නේ. මේ විදියට එක එක්කෙනාගේ ඒ භාවනා වඩනකොට තියෙන ඒ මානසිකත්වයට සාපේක්ෂව තමන් ඒකරාශි කරගත්තා වූ සංස්කාර වලට අනුව විවිධ රූප නිර්මාණය වෙන්න පුළුවන්. වෙන මොනවාද ආනාපාන සතිය පිළිබඳව ඔබ වහන්සේලාට තියෙන ප්‍රශ්න ගැටලු? ඔව්. අපිට ආක බලාගෙන වෙන කල්පනාවක මේ කවියක් එහෙම නැත්නම් අපි ගාතාවක් සජ්ජායනා කරගෙන එළවලු ටිකක් කපන්න කියලා හොඳ තියුණු බ්ලේඩ් එක වගේ පීයක් දෙනවා. ඇත්තටම 100න් ඒ ගාතාව කියවෙයිද එහෙම නැත්නම් ගාතාව කොහොම කියුණත් කමක් නැහැ කියලා 100න් මේ කැපෙන එක දිහා අවධානමින් ඉඳීද? ඇයියේ ඇඟිලි කැපෙනවනේ, තුවාල වෙනවනේ, අනතුරුදායකයි. මේක තියුණු උපකරණයක්නේ. එහෙනම් මොකද ඒකේ තියෙන මේ අදහස? අපේ අවධානම ඕනවට වඩා යම් කිසි තැනක රැඳෙනවා නම් අනිත් එකකටවත් 100න් පවතින්න බැරිලු. අනිත් 100වල් ක්‍රමානුකූලව අභිනික්ෂ්‍රමණය වෙලා නැව නැති වෙලා යනවා. ඇයි? ඒකට පවතින්න බෑ. සමහර අය සම්යම් දේවල් කර සක්මන් කරනවලු එයා මෙතන නෙමෙයිලු ඉන්නේ. වෙන පළාතක ගමක ඉස්කෝලේ ළඟලු ඉන්නේ. ඇයි? එතනට මතක් කළේ ඒක දිහා මනේ කරන එයා විදිනවා. මෙතන ඇවිදින එක ඇත්ත. හැබැයි එයාගේ කය මෙතන තියෙනවා. හිත මෙතන නෑ. හිත වෙන තැනක. එහෙනම් අපේ සතිය අපේ ක්‍රියාවත් එක්ක තියෙන්න ඕනේ. සතියයි ක්‍රියාවලියයි. එහෙම නැත්නම් සතියයි කයයි එකට එකතු වෙලා තියෙන්න ඕනේ. අර කියන්නේ සිතයි කයයි කියලා. සිතයි කය එකට එකතු වෙච්ච තැන තමයිලු ඒකේ අවබෝධය පහළ වෙන්නේ. සිත කයෙන් වෙන්ුණත් කය සිතෙන් වෙන්ුණත් ඒ අවබෝධයට ප්‍රමාදයක් කියලා තමයි කියන්නේ. එන්නේ නැහැ නෙමෙයි ප්‍රමාද වෙනවලු. එහෙනම් අපි ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒ ක්‍රියාවලියයි සිතයි එකට තියෙන්න ඕනේ.
ඒක නිතර නිතර පුරුදු කරලා ඒක එකට කරවන්න ඕනේ. එහෙම වුණොත් ඒ භාවනාව සාර්ථකයි. එහෙම නැත්නම් සමාධියෙන් මම උජුම්පායම් පරියංකම් ඉන්නවා නම් ඒ උජුම්පායම් පරියංකම් ඉන්න ඒ ඉරියව්ව මත කයත් එක්ක සිත තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සිත වෙන තැනක තිබුණාමත් ඒ කියන භාවනාව අසාර්ථකයි. ප්‍රතිපලේ ප්‍රමාදයි. ඒ නිසා යම මොහොතෙම සිතයි කයයි එකට එකතු වෙලා කටයුතු කරන විදිහ. එහෙම නැත්නම් සිතයි ක්‍රියාවලියයි එකට එකතු වෙලා කටයුතු කරන එක පිළිබඳව හොඳට සීයෙන් ඉන්න ඕනේ. ඒක වෙන් වුණොත් එතනද වෙන සිතිවිල්ලක් වෙන ක්‍රියාවලියක් එකතු වෙන්න පුළුවන්. වෙන මොනවද ආනාපාන සතිය පිළිබඳව තියෙන ප්‍රශ්න? ආස්වාසයත් සමග සිත යෑමත් ප්‍රාස්වාසයේ සමග සිත නැවත පැමිණීමත් වරදක් නෙමෙයි. ඒක ආස්වාස ප්‍රාස්වාස මත සිත පීචලා තියෙන එක. ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන ඉන්න එකත් වරදක් නෙමෙයි. එහෙම නැත්නම් නාස්පුඩ මත සිත පීචවල ඇතුල් වෙන්නා වූ ආස්වාසයත් පිට වෙන්නා වූ ප්‍රාස්වාසයත් දිහා බලාගෙන ඉන්න එකත් නිවැරදි. හැබැයි ඒ තුනම නිවැරදි වුණාට අවබෝධ තුනක්. අවබෝධ තුනක්. අර එකම ප්ලේට් එකක් හදනවලු ඉසෙල්ලාම වතුරට තේකොළ ටිකක් දාලා හොඳට තැම්බෙන්න අරිනවා. තේකොළ වල කාට ආවට පස්සේ ඉඟුරු කොටලා දානවලු. සීනි දානල ඒකත් ඉඟුරු ප්ලේට් එකක්ලු. හැබැයි නිකම්ම නිකම් ඉඟුරු ටික කොටලා නිකම්ම නිකම් උණු වතුරට දාලා හොඳට උතුරවල ඉඟුරු වතුර එක හදනවා ඉසෙල්ලාම. හොඳටම හදන එක. අදලා ඉවර වෙලා අවශ්‍ය තරම් තේකොළ ටිකක් දානවලු. තේකොළ වැඩි තැම්බෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යද තැම්බිලා රන්වන් එනකොටම ටග්ගල එක පෙරලා ගන්නවා. තේකොළ සුවඳත් එක්ක කොළ සුවඳත් එක්ක ඉඟුරු රස එකතු වෙලා අමුතුම රසයක් එනවා. හැබැයි ඒකත් ඉඟුරු ප්ලේන්ටි. හැබැයි රස වෙනස්ලු. ඒ වගේ තමයිලු අර වතුර තේකොළ සීනි එක එක විදිහට වෙනස් කරනවා. තවත් එක ප්ලේන්ටියක් හදනවලු ඉසෙල්ලාම මේ වතුර උණු වෙනකොට මේ සීනි දානකට. සීනි පැහැෙනවා. ඇයි සීනි ලෙඩ්ඩුන්ට සීනි දෙන්න බෑනේ? සීනි වැඩි වෙනවනේ. එතකොට ඒගොල්ල මොකදද සීනි උණු කරනවා. සීනි උණු වෙලා ඒක පැණි වෙලා ඒකේ තියෙන අර සීනි ගතිය නැතිලා ග්ලූකෝස් ගතියට ඒක වෙනස් වෙනවා. මේ විදිහට සීනි හොඳට උණු වෙන්න ඇරලා ඊටිපස්සේ ඉඟුරු කොටලා දානවා. පස්සේ අන්තිමට තේකොළ ගොට්ටට දාලා අර වතුර එක ගොට්ටට දැම්මාම අර තේකොළට වැටිලා යටින් කාටක් වෙනවා. ඒකෙන් පදම හදා ගන්නවා. ඒකත් ඉඟුරු ප්ලේන්ටියක් වල අර දෙකට වඩා ආත්මසීම රස වෙනස්ලු. අර සීනි රස නෙමෙයිලු නිකන් කිතුල් අකුරු වල රසක්ලු එන්නේ. හැබැයි පුදුම රස වැඩිපුර වළඳන්නත් පුළුවන්ලු. මොකද උනේ ඒක? අර වෙනස් වෙලා ඒක අර එකතු කරන ක්‍රමවේදයට සාපේක්ෂව සමීකරණය වෙනස් වෙලා. ඒ වගේ නාස් තුඩ මත සිත පීඨවන භාවනා යෝගියත් ආනාපාන සතිය තමයිලු කරන්නේ. හැබැයි මොනවාද රූපයක් දැක්කම මේ රූපේ විතරක් පේනවලු. බාහිර දේවල් මොකවත් පේන්නේ නැලු. ඇයි එයාට බාහිර දේවල් පේන්නේ නැත්තේ? එයා ආස්වාස ප්‍රාස්වාස දිහා බලපු කෙනෙක් නෙමෙයි. ආනාපාන සතිය නාස් තුඩ මත සිත පීඨවල හිටපු කෙනෙක්. ඒ අරමුණ හිටපු නිසා සිත බොහොම ශනිකෙන් තප්පර ගානකින් එයාට එක අරමුණක තියන්න පුළුවන්. 25 දෙනෙක් වඩිනකොටත් ස්වාමීන් වහන්සේලා එක නමක් දිහා දැක්කම අනිත් 24 නමම පේන්න අරුණාංශ විතරක් වෙනම පේනවා. අනිත් ඒවා බොඳ වෙලා වගේ. අර සමහර SLRD කැමරාවල එහෙම තියෙනවා. අර සමහර දේවල් පොයින්ට් කරුවාම ඒක විතර තදට පේනවා. අනිත් එකක්වත් පේන්න ඔක්කොම බොඳ වෙලා වගේ. ඒ වගේ යාගේ මානසිකත්වයේ අධිමානසික බලයක් යාට තියෙනවා. ඕනම එකක් හරියට නිවැරදිව දකින්න පුළුවන් අනිත් බාහිර දේවල් දකින්න නැතුව. ඒ වගේ නාමයක් රූපයක් විනිවිද දැකීම විනිවිද අඳුනා ගැනීම තමන්ගේ කෙලෙසය මනාකොට තේරුම් ගැනීම මෙන්න මේ වගේ හැකියාවල් යාට පීඩනවා. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩවන කෙනා. ඒ ආස්වාසත් එක්ක සිත යනවා ප්‍රාස්වාසත් එක්ක සිත එනවා. මෙන්න මේක පුරුදු කරන භාවනා යෝගියාට ඕනම ක්‍රියාදාමයකට අනුගත වෙන්න පුළුවන්. ඇයි අර උස්ම දිගේ යනවාය උස්ම දිගේ එනවායනේ. ඒතකොට උස්ම බවට පත් වෙලානේ. ඒ ක්‍රියාවලිය බවට පත් වෙලානේ. එයා ඒ ක්‍රියාදාමයේ බවට පත් වෙලානේ වාසය කළේ. ඒ නිසා ඕනම පරිසරයක ඕනම ගැටුමක ඕනම අඩුපාඩුවක දුර්වලකමක ඒකට අනුගත වෙලා යන වාසය කරන්න පුළුවන්. ඒ සිත ඇදගෙනවලු. සිත ඇදගස්සන්නලු පුරුදු වෙලා තියෙන්නේ. අතන සිත එක අරමුණු ගත කරලා පුරුදු වෙලා තියෙන්නේ. ආස්වාසයයි ප්‍රාස්වාසයයි වෙන වෙනම අඳුන ගන්න භාවනා යෝගියාට අටලෝ දාම නිකම් චිත්‍රපටියක් වගේ පේනවලු. චිත්‍රපටියක් වගේයි අරක වෙන වෙනම පේනවා. කෙසෙල් ගෙඩියක් ලැබුන්නේ නැහැ මෝටම දුන්නා මට ලැබුන්නේ නැහැ. මට ලැබුන්නේ නැහැ කියන කාලාභයක්.
අර ඒක මට තව කෙනෙකුට දෙන්න පුළුවන් වුණා නම් මගේ කෙසෙල් ගෙඩේ කාටද අයිති වුණානේ ඒක මහත් වූ ලාභයක් වල අර ලාභ ලාභ දෙකම යට පේනවලු කෙනෙක් කියලා නිඳා කරගෙන කරගෙන යනවලු කල්පනා කර මම මේ වැරද්ද කළෙත් නෑනේ උන්නම් සැයි දන්නේ මට මෙච්චර බනින්නේ ඒ නිඳාව දකින්නවලු ඒ නිඳාව තුල උන්නාසේගේ අකුසලයක් ගෙවෙනවනේ ඒ මහා ප්‍රශංසාවක් දකින්නවලු ඒ සන්තෝෂයත් එයා දකින්නවලු ඒ වගේ අටලෝ ධාමයේ නාම රූප තුලින් දෙන වෙනම පැහැදිලිව දකින්න පුළුවන්කම ලැබෙනවලු අර ආස්වාසයි ප්‍රාස්වාසයි වෙන වෙනම දකින්න කෙනාට ගොඩාක් දුරට අපි ඉස්කෝලේ තියෙන විෂය නිර්දේශය ගත්තාම අර සාහිත්‍ය කියලා ටිකක් උගන්වනවා විද්‍යාව ටිකක් කියලා උගන්වනවා කුසි කර්මය කියලා ටිකක් උගන්වනවා ඕම ටික ටික උගන්වලා යට ඕල වල දීලා ගෙදර යවනවා ඇත්තට මේ සිලබස් එකෙන් අර සමාජ ජීවත් වෙන්න බෑ හැබැයි සමාජයේ ජීවත් වෙනකොට යට තේරෙනවා ඒක උදල් අතට ගත්තාම බීජයක් කියන්නේ මොනවද කොයි විදිහට ඒක වපුරන්න ඕනේ ඒ බීජයේ මුල් යන්න නම් නිකන් පොළවේ දාලා බෑ පොළව බුරුල් කරන්න ඕනේ පොළව මඩ කරන්න ඕනේ තෙත් කරන්න ඕනේ ඒ තෙත් එක්ක හයිඩ්‍රජන් එක හයිඩ්‍රජන් සාමාන්‍ය ගස් ගන්නවනේ වතුර උරනවා එතකොට මේ වතුර තියෙන්නේ පොළවේනේ මඩ වෙලානේ එතකොට මේ පොළවේ තියෙන වතුර ගන්න උත්සාහ කරනකොට බීජයේ මුල් ඉක්මනටම බෑනවා බයිනවා කඩාගෙන යනවා පස් යටට ඒ නිසා තමයිලු මේ වී වපුරන්න කලින් මඩ කරන්නේ මඩ කෙරුවල් නිසාලු තක්ගල් එක පැලවෙන්නේ ඉක්මනට හිස්සෙන්නේ ඒ බීජයට අවශ්‍ය සීතල තියෙන්න ඕනේ ඒ සීතල රඳාපවතින තමයිලු වතුර අල්ලලා බඳලා තියන්නේ ඉක්මනට පොත්ත පුපුරන්න ඕන නිසා වී පොත්ත පුපුරලා අර කරේ උඩට එන්න ඕන නිසා වී උඩට පෙඟෙන්න ඕන නිසා වතුර බඳලා තියෙනවලු මෙන්න මේ හැම දෙයක්ම එයා දැස්ස ගමන් එයාට තේරෙන්නේ අර මූලික ටික එයා ඔළුවේ තියෙනවා ඒ වගේ මේ ආස්වාස ප්‍රාස්වාස වඩන භාවනා යෝගියා තමන්ගේ මේ නාම රූපත් එක්ක ගත කරන දෛනික ජීවිතය එහෙම නැත්නම් සංසාරේ එකතු කරගෙන ආපු පාරමිතාව නිවැරදි කරගෙන රාත් වෙලා පිරිනිවන් පාන්න. ඒ හැම නාම රූපයක්ම නිවැරදි වඳුනාගෙන ඒ කෙලෙසේ පැවත්ම දුක විරෝධ කරන්න ඒ පුණුව තමයි ලබන්නේ. ආනාපාන සතිය කියන්නේ එයාගේ පාරමිතාව අරියට පුරන්න. එහෙම නැත්නම් ඒකින රාග්ඵලය ප්‍රත්‍යක්ෂ කරන්න එයා පුණුවක් ලබන එක. මෙන්න මේ විදියට ආස්වාස ප්‍රාස්වාස ක්‍රමවේද තුනම නිවැරදි හැබැයි ක්‍රමවේද තුනම ඒ භාවනා යෝගියා ලබන අත්දැකීම වෙනස් ප්‍රඥාව වෙනස් ඒකට සාපේක්ෂව එයාට ඒ නාම රූප ස්පර්ශ කරන්න පුළුවන්කම ලැබෙනවා වෙන මොනවද ආනාපාන සතිය තුළ තියෙන අඩුපාඩු ඔව් චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිතට අනුව දැකීම එන ආන්න එපා කියලා කිව්වද දකින්න එපා කිව්වද කතා කරන්න එපා කිව්වද එල්ලෙන්න නැතු ඉන්න කිව්වද නෑ එහෙම කිව්වේ නෑ ඔබ වහන්සේ දෛනික කටයුතු වල සක්මන් කරන්න අමදින්න ගිලම්පස හදන්න සතපෙන්න පැම්පාස් වෙන හැමදේම කරන්න ආන්න එපා කිව්වේ නේන බණ ටිකක් ආගන්න සාකච්ඡාවට සවන් දෙන්න කිසිම වරදක් නෑ කතා කරන්න එපා කිව්වෙත් නෑ ඒ නිසා අදාසක් තිබුණා ප්‍රකාශ කරන්න ඒකට නිදාස තියෙනවා එහෙනම් මොකද්ද මේ චිත්තානුපස්සනාව කියන්නේ ඒ හැම ක්‍රියාවලියක්ම සිතට අනුවයි වෙන්න ඕනේ. පේන දේ අඳුන ගන්නවා ඒ අඳුනගත්ත සිත දකින්න ඕනේ. ඒක චිත්තානුපස්සනාවෙන් දකිනවා. ඇහෙනක ප්‍රශ්න නෙමෙයි ආනක ප්‍රශ්න නෙමෙයි. ඒ ආනක මම අඳුනගත් තමයි මම දන්නේ අසුවලා නාම රූප පිළිබඳව මෙවැනි ප්‍රකාශයක් කළා. ඒක මම අඳුන ගන්නවා. ඒ අඳුනගත්ත සිතින් කණෙන් අඳුරගන්නේ කණෙන් ආනවා විතරයි සිතින් අඳුනගන්නේ. එයා අඳුනගත්ත සිත දැක්කාම එයා චිත්තානුපස්සනාවෙන් සවන් දෙන කෙනෙක්. ඇවිදිනික වත් කරන එක වරදක් නෙමෙයි. හැබැයි ඒ හැම වතකම සිතක් මුල් වෙලා තියෙනවා. අත කොසවන්න සිතක් මුල් අර්ථට හිතෙනවනේ. මට හිතෙනවා මෙතන පොඩ්ඩක් කසනවා වයි කියලා පස්සේ සිතවිල්ල පාලන කසන්න ඕනේ කියලා පස්සේ අත උස්සලා කසන. එහෙනම් මේ කසන ක්‍රියාවලියත් සිතක් මුල් වෙලා තමයි. හැම චලනයක් තුළම හැම ඉරියව්වක් තුළම හැම මොහොතක් තුළම සිතවිල්ල සම්බන්ධයි. ඒ සිතවිල්ල අමුණ ගත්තාම ඒ සිතවිල්ලත් එක්ක ඒ ක්‍රියාවලිය කරාම එයා චිත්තානුපස්සනාවෙන් කටයුතු කරන කෙනෙක් තමයි. මේ විදිහට ඇස කන දිව නාසය සම කියලා කියන ආයතන පහම සිත මුල් වෙලා කටයුතු කරනවා අය ඒ හැම ක්‍රියාවලියකටම සිතක් සිතවිල්ලක් එකතු වෙලා මුල් වෙලා
ක්‍රියාත්මක වෙනවා කියන එක දැක්කාම එයා චිත්තානුපස්සනාවෙන් දකින භාවනා යෝගියෙක් චිත්තානුපස්සනාවෙන් කතා කරන භාවනා යෝගියෙක් චිත්තානුපස්සනාවෙන් සවන් දෙන භාවනා යෝගියෙක් චිත්තානුපස්සනාවෙන් ජීවත් වෙන භාවනා යෝගියෙක් බවට පත් වෙනවා ඔච්චරයි නිවැරදි කරන්න ඕනේ ක්‍රමයේ හරි වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ एक उन्नासे इदिरिपात करपु प्रास्नेय नास्तुड मत सितपीत लाएननकोट उस्म अतुलट यानकोट समाट एक नास्तुड यानवा समाट देकेम्म यानवा समाट में पैत्तें यानवा एक सामान्य काये तीन क्रियादाम्यात्यक्क तीन विद्यात्मक गेटलुवा एक अपे काये तीन इदा पिंगला सुसुम्ना के ला नार तुना ඉස්නායි පද්ධති තුනක් ඒක තියෙන්නේ කොඳු වැට පෙළ සුසුම්නාව කියලා කියන්නේ කොඳු වැට පෙළේ මැදින් යන එකක් ඇතුලෙන් යන එකක් ඉඩා පිංගලා කියන්නේ දකුණු පැත්තේ ඉඩා පිංගලා කියන්නේ වම් පැත්තේ මේ නාර තුන තම මොළයට සම්බන්ධ වෙලා මේ පැත්තේ නාර 16ක් තියෙනවා මේ පැත්තේ ස්නායු නාර 16ක් තියෙනවා ඒ ඔක්කොම එකතු වෙලා ඒ ඔක්කොම මොළයට සම්බන්ධ වෙලා මොළේ දෙපැත්තට වම වම් මොළේ දකුණු මොළේ කියලා දෙකට බෙදිලා යටි මොළේ කුඩා මොළේ කියලා යටින් කොටසක් වෙන් වෙලා මේකෙන් තමයි සම්පූර්ණ තොරතුරු ටික ගන්න කොටස් 32ක් තියෙනවා ඒ කොටස් 32 ස්නායු 32කට සම්බන්ධයි එහෙනම් අපේ දකුණු පැත්තට ස්නායු 16කුත් වම් පැත්තට ස්නායු 16කුත් තියෙනවා ඒ දකුණු පැත්තේ 16 ඉදානාරයෙන් සම්බන්ධයි වම් පැත්තේ 16 පිංගලාවට සම්බන්ධයි ඒ දෙකම සුසුම්නාවට සම්බන්ධයි ඉදා කැඩුනට ප්‍රශ්නයක් නැහැ ඒක නැවත අදා ගන්න පුළුවන් පිංගලා කැඩුනත් ප්‍රශ්නයක් නැහැ අදා ගන්න පුළුවන් සුසුම්නාව කැඩුනොත් මරණයටපත් වෙනවා ඒ නිසා ගොඩාක් ආරක්ෂිත වෙන්න ඕනේ මේ ජීවියාගේ ජීවය කියන නිසා සුසුම්නාව කොඳුට පෙළිය ඇතුලෙන් යන්නේ. ඒ නිසා සුසුම්නාවට පාර දෙන්න ටිකක් අමාරුයි. කොන්දක් දෙකට කැඩුනොත්, බෙල්ලක් කැඩුනොත් තමයි සුසුම්නාව කැඩෙන්නේ. එහෙම නැතුව කැඩෙන්නේ නැහැ. එතකොට ඒව ඔක්කොම මොළයට සම්බන්ධ වෙලා වම් මොළේ දකුණු මොළයත් එක්ක කටයුතු කරලා, දකුණු මොළේ නිතරම කල්පනා කරලා කටයුතු කරන පැත්ත, වම් පැත්ත කියන්නේ කල්පනා නොකර කරන පැත්ත. ඒකට කියනවා ඔටොනමස් නර්ව සිස්ටම් කියලා. ස්වයං ක්‍රියාශනායි පද්ධතිය කියලා කියන වම් පැත්ත. ඒකනේ පිච්චෙනකොට පිච්චෙන වාය සෙල්සියස් 120ට පිච්චෙන වාය අම දැන් දැවිගෙන එන වාය කට්ටත් එක්ක උණු වෙන වාය දැන් අත ඉවතට ගත යුතුය. ඕම සාකච්ඡා කරලා කවුරුත් අත ගන්න නැහැනේ. පිච්චිච්චකම බක් ගාලා ඇදලා ගන්නවා. ඇදලා මාරවදින්නේ පිච්චුණානේ කියලා. ඒ එක සෙනෙන් ගත්තයි සිතවිල්ල පාළවන්නේ නැල්ලු එයාට. මේක පිච්චෙනව කොට ගන්න ඕනේ කියලා තියා ගන්න නැල්ලු. ඇයි එහෙම දන්නේ නැත්තේ කියලා ඇහුවාම ඒක ස්වයං ක්‍රියාශනායි පද්ධතියෙන් වෙච්ච එකක්. හැබැයි දකුණු පැත්තේ තියෙන මොලේ එම නෙමෙයි. එයා හොඳට සැලසුම් කරලා තේරුම් අරගෙන තමයිලු එම කරන්නේ. එතකොට මේ ස්නායු පද්ධතිය සම්පූර්ණම ක්‍රියාත්මක වෙන්නේ පෘථිවිය භ්‍රමණ වේගයත් එක්ක. මේක පෘථිවියට සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට පෘථිවිය භ්‍රමණ වේගය බලුවාම අද වර්තමානයේ පැයට කිලෝමීටර් 1300ක විතර වේගයකින් භ්‍රමණය වෙනවා. ඒ 1300ක වේගයකින් භ්‍රමණය වෙනකොට වෘත්තයක ආකාරයකින් පෘථිවිය තියෙන නිසා 308යි අංශක 360 අංශක දෙකට බෙදුවාම 180යි 180 දෙකට බෙදුවාම කීයද පුතා? එතකොට මේ විදිහට 90 වේව 4ක් එකතු වුනාම 360යි. එතකොට මේ 360 කැරකිලා එන්න කොච්චර වෙලාවක් යනවද? පැය 24යි විනාඩි 6ක් යනවා. ඒ විනාඩි 6 ඒවා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා අවුරුද්දක් එකතු වෙනකොට එක දවසක්ම හැදෙනවා. එක දවසක්ම හැදෙන්න තමයි අවුරුදු 4කට පස්සේ එක අවුරුද්දක් වෙනකොට ඒ විනාඩි ගන්න එකතු වෙලා එකතු වෙලා දවසක් ඇදලා අදිවාර්ෂික අවුරුද්ද කියලා කියන්නේ. එතකොට මේ වෘත්තය කියලා කියන 360 වටයක් යන පැය 24ක් යනවලු විනාඩියකට තප්පර 60යිලු එයා උෂ්ම 15ක් ඇරියොත් අවුරුදු 120ක් ජීවත් වෙන්න පුළුවන්ලු. එහෙම තමයි ගණන් අදලා තියෙන්නේ. එතකොට වෘත්තයක ආකාරය තියෙන 360 කින මේ පෘථිවිය භ්‍රමණය වෙන පැය 24ක් යනවලු ඒ 24 කින ඒ පැයට සාපේක්ෂව ඒ 360 කින එකට සාපේක්ෂව ගත්තාම මිනිස්යාගේ ආයුෂ තප්පරයකට ඒ කියන්නේ විනාඩියකට තප්පර 8යි උෂ්ම 15ක් ඇරියාම එයාට පුළුවන්කම තියෙනවා අවුරුදු 120ක් ජීවත් වෙන්න. එතකොට එයාට වැඩිපුර ජීවත් වෙන්න ඕන නම් විනාඩියකට හරින්න ඕන උෂ්ම ගාන අඩු කරන්න ඕනේ.
ඉබ්බට උස්ම හතරක් අරිනවා ඉබ්බා එන්න අවුරුදු 600ක් ජීවත් වෙනවා විනාඩියට තප්පර 8යි එක උස්ම එක ආශ්වාසය කළා තප්පර 30යි ප්‍රාශ්වාසය කළා තප්පර 30යි එක විනාඩියට එක උස්මයන් අවුරුදු 100යි දීපංකර බුද්ධ ශාසන කාලේ විනාඩියට එක උස්මයක් වගේ තමයි වැටිලා තියෙන්නේ ඇයි පෘථිවිය භ්‍රමණ වේගයත් ගොඩාක් අඩුයි ඒ කාලේ ඒකට සාපේක්ෂව තියෙන. එතකොට මේ පෘථිවිය භ්‍රමණය වෙනකොට මේකේ එක එක ලේයර් වෙන්නේ. මේ පෘථිවිය භ්‍රමණය වෙනකොට එක එක ග්‍රහයන්ට මූණලානේ භ්‍රමණය වෙන්නේ. ඒ මූණලා භ්‍රමණය වෙනකොට මේ ග්‍රහයෝ 12 දෙනෙකුට සාපේක්ෂව මේක කොටස් 12කට බෙදෙනවා. ඒ කොටස් 12ට බෙදෙනකොට අපේ කයේ මේ ඉඩා පිංගලා සුසුම්නාවේ ක්‍රියාවලියෙත් වෙනස් වෙන 12ක් වෙනවා. ඒ වෙනස් වෙන 12 තමයි උදේ පාන්දර 6ට ගත්තාම 6 ඉඳලා 6:45 වෙනකම් ඉදා නාඩිය වැඩ කරනවා ඉදා වලින් තමයි වැඩිපුර උස්ම යන්නේ පිංගලා බොක් කියලා ඒක චෙක් කරන්න පුළුවන් දැනුත් එක නායක වාලා ඉමීසර උස්ම ගන්න බලමු ඉමීසර උස්ම ගන්න අතරලා අනිත් නායක උස්ම ගන්න දෙකේම එක වගේ නෑ නේද පොඩි වෙනසක් තියෙනවා නේද තද ගතිය ඒ කියන්නේ ඒ වෙන නිදාසලා තියෙන එක තමයි වැඩ කරන්නේ අනිත් එක ඉර වෙලා තව පැය 3කට විතර පස්සේ ආයුෂ්ම ආරම්භ බලන්න අර බ්ලොක් වෙලා තිබිච්ච එකේ හොඳට උස්ම යනවා අනිත් එක ඉර වෙලා වගේ එහෙනම් මේ ඉඩා පිංගලා කියන එක හිබේ වෙනස් වෙනවා පෘථිවිය භ්‍රමණයට සාපේක්ෂව අර ලේරෙන් ලේර වෙනස් වෙනකොට ඒකට සාපේක්ෂව සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදී දෙකම එකට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා අපට ඕනේ නම් ඉඩා වාලා පිංගලා හරින්න ඕනේ නම් ඉඩා පැත්තේ පුළුක් කැල්ලක් වාලා තියලා විනාඩි 3කට විතර පස්සේ ගත්තාම අනිත් පැත්ත බ්ලොක් වෙලා මේ පැත්ත හැරෙනවා ඒක අපට මාරු කරගන්න පුළුවන් ඒක අර පෘථිවියේ භ්‍රමණ වේගයට සාපේක්ෂව අර ඉඩා පිංගලා කියන සුසුම්නා කියන ස්නායු පද්ධති තුන ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය සහ සෙන්ට්‍රල් නර්ව මධ්‍යම සැකසුම් ස්නායු පද්ධතිය සෙන්ට්‍රල් නර්ව සිස්ටම් කියලා එකක් තියෙනවා ඔටොනමස් නර්ව සිස්ටම් කියලා එකක් තියෙනවා එතකොට මේ දෙක තමයි ස්නායු ඔක්කොම අපේ කයේ තියෙනව පාලනය කරන්නේ ඒ පාලනය කරන්නේ භ්‍රමණ වේගයට සාපේක්ෂව ඒ භ්‍රමණ වේගයට අපි අනුගත වෙලා ඉන්නේ උෂ්ම වලට සාපේක්ෂව අපි උෂ්ම ගන්නවනේ වායු ගෝලයේ උෂ්ම ගන්න නිසා ඒ වායු ගෝලයේ අර භ්‍රමණ වේගයේ පීඩනය තියෙනවා ඒකට සාපේක්ෂව අර ස්නායු ටික විශ්වයට සම්බන්ධ වෙලා තියෙනවා මේකට සාපේක්ෂව අර ඉඩා පිංගලා කියන නාරවලට සාපේක්ෂව ඒ නාසයේ තියෙන ඒ වම් පැත්තයි දකුණු පැත්තයි විවර වීම සහ ඒකේ උෂ්ම ගැනීම අපහසුතාවයක් එහෙම නැත්නම් අවහිරතාවයක් ඇතිවීම ස්වභාවික දෙයක් ඒක ස්වභාවික ප්‍රශ්නයක්. ඒක එහෙම වෙන්නේ නැහැ. දෙකම වැයිලා තියෙනවා නම් එකක් දීර්ඝව වැයිලා තියෙනවා නම් ඒක ස්වභාවික ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒක ඇඟේ ආපෝ ධාතුව වැඩි වෙච්ච නිසා ආපෝ ධාසු පිපිච්ච නිසා ආපෝ ධාතුව කුපිත වෙච්ච නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක්. ඒකට සාමාන්‍යයෙන් සෙම කියලා එම්බරිසාව කියලා නම් වලින් කියනවා. ආපෝ ධාතුවේ ප්‍රශ්නයක් ඒක. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නාස් දෙකේ උස්ම ගන්න ප්‍රතිශතය ඒක වෙනස් වෙන එක ස්වභාවිකයි. මේක දැනට මම හිතන මේ විද්‍යාත්මක කරුණු ටික ඇති කියලා මීට වඩා ගැඹුරින් කියන්න පුළුවන් අර ඉඩාපැත්තේ වැඩ කරනකොට ස්නායු වල ඇතිවන ක්‍රියාවලියත් ඒකට සාපේක්ෂව පහළ වෙන්න පුළුවන් සිතිවිලි මොනවද අවදි වෙන්න පුළුවන් කර්ම මොනවද පිංගලාපැත්තේ වැඩ කරනකොට ඇතිවන සිතිවිලි මොනවද ඒකට සාපේක්ෂව කර්ම මොනවද කියලා ඒම ධර්මතාවයකුත් තියෙනවා දැන් ගොඩාක් දුරට සූර්ය නාඩිය වැඩ කරනවා නම් එයාත් එක්ක සාමාන්‍ය කතා කරනකොට එයා පෞරුසත්වයෙන් උත්තර දෙනවා නිකන් ගාම්භීර ටිකක් තරහා යන ගතියකුත් තියෙනවා. පිංගලා වැඩ කරන හරි ලාමකයි, හරි බොළඳයි. ඒ වගේ සමහර කට්ටියත් එක්ක ිතවත් වෙන්න ඕන නම් එයාගේ පිංගලා නාඩිය වැඩ කරන වෙලාව බලාගෙන ඒ මොහොතේ කියලා කතා කරාම එයා බොහොම ලාමක විදිහට කතා කරන ඉක්මනටම අර්ථ සමගි වෙනවා. සමගි කරන්න හරි ලේසියි. ඇයි පිංගලා නාඩිය වැඩ කරන නිසා. අර ඉඩා නාඩිය වැඩ කරනවා නම් එයා ටිකක් දරදඬුයි ටිකක් අමනාප ගතිය වැඩි. ඒ නිසා එයාට සමගි කරන්න අමාරුයි. ඒ කියන්නේ චරිත පවා වෙනස් වෙනවා. ඒ ස්නායු පද්ධති වෙනස් වෙනකොට ඒ ස්නායු පද්ධති වලට සාපේක්ෂව ක්‍රියාවලිය ඇතුළ වෙනස් වෙනකොට ඒකට අනුව යගේ ඉතන විදිය පතන විදිය කටයුතු වෙන විදිය කතා කරන විදිය වැඩ කරන විදිය ඇවිදින වේගය මේ ඔක්කොම වෙනස් වෙනවා මේකත් ඒක විශ්ව ක්‍රියාදාමයක් විදිහට තමයි දකින්නේ වෙන මොනවද ආනාපාන සතිය පිළිබඳව තියෙන ප්‍රශ්න හොඳයි අපි මේ අවස්ථාවේදී ආනාපාන සති සාකච්ඡාව අවසන් කරනවා හැමෝම භාවනාවට යමු උජුං කායං පරියංකං දැස් වසා ගන්න ආස්වාස මත ප්‍රාස්වාස මත සිත පීතන්න එපා
ආස්වාස අවසන් වෙනකොට නැවතීමකුත් ප්‍රාස්වාස අවසන් වෙනකොට නැවතීමකුත් පවතිනවා ආස්වාස ඉවර වෙනකොට ඒ නවතින තැන සිට පීතන්න ඒ මධ්‍යස්ථයේ සිට පීතන්න ප්‍රාස්වාස ඉවර වුණාම ආස්වාසේ පටන් ගන්න කලින් තප්පරය දෙකෙන් බෙදුවාම පංගුවක් තප්පරය දෙකට බෙදන්නේ කොහමද ඇසිපිල්ලන් දෙකක් එකතු වුණාම එක තප්පරයක් එක ඇසිපිල්ලමක වේගය කාලය තප්පරය දෙකෙන් බෙදුවාම පංගුවක් මෙන්න මේ කාලය තමයිලු ඒ නැවතෙන කාලය බොහොම පොඩි කාලයක් ඒ ආස්වාසේ අවසානයේ මත ඒ නැවතිච්ච ස්ථානයේ සිට පීඩවන්න එනම් ආස්වාසේ සිට පීඩන්නත් බෑ ප්‍රාස්වාසේ සිට පීඩන්නත් බෑ අත්ත කිල මතාන යෝගී සිට පීඩන්නත් බෑ කාමසුකල්ලිකාන යෝගී පීඩන්නත් බෑ නින්දාවේ සිට පීඩන්නත් බෑ ප්‍රසංසාවේ සිට පීඩන්නත් බෑ ලාභේ මත සිට පීඩන්නත් බෑ අලාභේ මත සිට පීඩන්නත් බෑ කැමැත්ත මත සිට පීඩන්නත් බෑ අකමැත්ත මත සිට පීඩන්නත් බෑ ආස්වාස ප්‍රාස්වාස දෙක අතර නැවතින මධ්‍යස්තේ සිට පීඩා සිය පවත්තම මේ භාවනා කරන භාවනා යෝගියාට මාස 3ක් පමණ එක දිගට භාවනා කෙරුවොත් අන්ත දෙකේ සිත පීඩන් නැති නිසා මධ්‍යස්ථ සිත උරුම වූ නිසා මුළු විශ්වයම කලබල වශයෙන්ුත් ක්‍රියාත්මක වශයෙන්ුත් තමන් විතරක් නැවතිලා ඉන්න විදියටත් දැනෙන්න පටන් ගන්නවා මහා කලබලකාරී යුගයක තමන් නිෂ්කලංකව උදකලාව නැවතිලා ඉන්න ස්වභාවයක් තමන්ට දැනෙන්න පටන් ගන්නවා තමන්ගේ පුංචි අඩුපාඩු පුංචි දුර්වලකම් පවා මහා ලොකුවට පේන්න දැනෙන්න පටන් ගන්නවා ලෝකයේ සියලු දුර්වලකම් අඩුපාඩුකම් විනිවිද පේන්න දැනෙන්න පටන් ගන්නවා එයාගේ රාත්බෝධිය අත ළඟ නෙමෙයි එයාගේ අතේ තියෙන්නේ ඒ තරම් ඉක්මනට එයා රාත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා ආස්වාසයේ සිත පීතන්නත් එපා ප්‍රාස්වාසයේ සිත පීතන්නත් එපා ආස්වාසයේ අවසාන වුණාම ඒ නැවතෙන මධ්‍යස්තේ සිත පීඩා සිය පවත්වමු ආස්වාසයේ යනු කයට යමක් එකතු වීම ඒක මහත් වූ ලාභයක් ප්‍රාස්වාසයේ යනු අපි සතු දෙයක් කයෙන් ඉවත් වීම අයිමි වීම ඒක අලාභයක් එනම් අන්ත දෙක තමයි මේ ආස්වාස ප්‍රාස්වාස තුලින් අපට වැටෙන්නේ අන්තගාමී ස්වභාවයෙන් නිදීම තමයි මේ මධ්‍යස්ථයේ මත සිත පීඩවලා අපි පුරුදු කරන්නේ මේ විශ්වයට අපි මධ්‍යස්ථ වෙමු සියලු සත්‍යයන්ට මධ්‍යස්ථ වෙමු සතරමා භූතයාට මධ්‍යස්ථ වෙමු අපේ දෛනික ජීවිතයේ අපි මධ්‍යස්ථ වෙමු හැම අන්තයක් තුළම අපි මධ්‍යස්ථ වෙමු මෙන්න මේ ගුණය මේ තපස් ජීවිතය අපට උරු කරන්න ඕන නිසා අපි ලබන පුණුවකි මේ ආස්වාස ප්‍රාස්වාස මධ්‍යස්ථේ සිත පීඩා සිය පවත්වන එක ආස්වාස ප්‍රාස්වාස මධ්‍යස්ථයේ මත සිත පිහිටා සිය පවත්වමු අපි භාවනාව අවසන් කරමු සාදු සාදු අනුමෝදිත ඕ රාජ ද්වාරත්‍ය
කමාමි කමිතබං ඕකාස කමාමි බන්ති කමාමි ඉන්ද්‍රියප්පි ඕකාස කමාමි බන්ති කමාමි කමිතබං ඉන්ද්‍රියප්පි ඕකාස කමාමි බන්ති සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා අද දවස පුරාවටම එක එක්කෙනාගේ අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්න දක්ෂ වෙන්න තමන් එක්ක තපස් රකින අනිත් ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩුකම් දුර්වලකම් වලට සමාව දෙන්න දක්ෂ වෙන්න කොච්චර අඩුපාඩු දුර්වලකම් තිබුණත් අම්මෙක් තාත්තෙක් බොහොම කැමැත්තෙන් තමන්ගේ දරුවාගේ අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්නාසේ සහෝදර සංඝයාගේ දුර්වලකම් අඩුපාඩුකම් ඒ හැම එකක්ම ඉවස ගන්න දක්ෂ වෙන්න හැම කෙනාටම සමාව දෙන්න හැම අවස්ථාවක් තුළම නියතමානී වෙන්න අවංක වෙන්න කීකරු වෙන්න යටාත්පාත් වෙන්න තමන් දිහාම බලන්න තමන්ගේ ඇසිරීම දිහාම බලන්න තමන්ගේ වචන දිහාම බලන්න තමන්ගේ සිතිවිලි දිහාම බලන්න ඒ හැම දුර්වලකමක්ම අඩුපාඩුවක්ම තමන්ගේ රාහත් බෝධියට තියෙන බාධකයක් වශයෙන් දකින්න හැම මොහොතක් ගන්න සතර ඉරියව්වෙන් ඒවා නිවැරදි කරන්න ඔබ වහන්සේලා රාත් වෙන මොහොත ඊළඟ පැය විය හැකි අද රාත්‍රිය වෙන්න පුළුවන් ඔබ වහන්සේලාගේ පුතුජන ජීවිතයේ අවසාන රාත්‍රිය එට දවස උදා වෙන්නේ තවත් රාතේකට ඒක නිතර සිහි කරන්න ඒ රාත් ඵලය තමන් තුළින් අවදි කරගන්න තිබෙන සියලුම අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්න. තෙරුවන් සරණයි.